අද 2020 ජූලි 24 සිකුරාදා සිරස්තල IDH රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා ජාතික රෝහල අසලදී හමුවේ ආසාදිතයා පිටකුටුවේදී තිරෝදරතේක නැගලා මඩවිලා කිව්වා මේ කකුලමාරි පොඩි ස්පිටාලයක් කිව්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා පැවැත්වීම බැලකුණේ හිටපු ජනපති සහ අගමැතිගේ තීරණයක් මතයි හිටපු ජනාධිපති ලේකම් පාස්කු කොමිසමට කියයි පාතාලේ තර්ජන වලට බය නැහැ ආරක්ෂක ලේකම් කියයි ඔය මොන පාතාල නායක ජීවිත තර්ජන එල්ල කළත් අපි මේ පටන් ගත්ත ගමන නවත්තන්නේ නැහැ කිතුල්රා මැදීමට අවසර දෙන්නේ ජනපතිට ඉල්ලීම් කිතුල් මැද්දොත් මේ මිනිසුන්ට හරින අසාධාරණයක් කරනවා පොලිස්පතිතුමාට අපි දන්නලා තියෙන්නේ පොලිස්පති තීරණය ක්‍රියාත්මක කරයි සමගි ජනබලවේගයේ සමග සිටින එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ට රණීගෙන් සමාකාලයක් හෙට ඉඳන් ඇවිල්ලා වැඩ කරනවා අපි ඒ ගැන සලකලා බලන්න නැත්නම් අපිට සිදු වෙනවා ඒ ගැන ක්‍රියා කරන්න This is Avaverana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna live from Studio 24 in Colombo අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකීය සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් අද අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලාගිය COVID-19 ආසාදිතයා පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසලදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට ගනුනා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මෙම COVID රෝගියා පැන යාමෙන් සමාජයට බලපෑමක් සිදු වූයේද යන්න බුද්ධ්‍යංශ මගින් පරීක්ෂණ පවත්වන බවයි. මෙම කොවිඩ් රෝගියා IDH රෝහලෙන් පැන ගොස් තිබුණේ අද අලුයම 2ට පමණ. ත්‍රිකුණාමලය වල්ලිමලර්හි පදිංචි මොහමඩ් කාසිම් මොහමඩ් නසීම් නැමැති ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙක්. අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුව කාසිම් පසුගිය මැයි මාස 12 වනදා කන්දකඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට ඇතුළත් කරනවා. එහිදී කළ PCR පරීක්ෂණවලදී ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග පසුගිය 9 වනදා වැලිකන්ද රෝහලට ඇතුළත් කරනවා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ තවත් රෝග කිහිපයකින් පෙළුණු මෙම ආසාදිතයා පසුගිය 12 වනදා අංගොඩ බෝවන රෝග විද්‍යාලයට ඇතුළත් කළ බවයි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලගමෙන් සිටපු කොරෝනා වෛරස ආසාදිතයෙක් ගියේ රාත්‍රී 2ට පමණ පැන ගොස් තිබෙන බව එහි වෛද්‍ය අධිකාරිතුමා දැනුම් දීලා තිනවා මේ පුද්ගලයාගේ ස්වරූපය අපි පැහැදිලිව කියලා තිනම් කොටකරිස්සමක් අඳගත්තු කකුලක යම් කිසි කොටගතියක් තියෙන නිසා කොරගසමින් අවදින ඒ වගේම පාද වාරුවක් උව පාවිච්චි කළද ඒ අනුව අදාළ ආසාදිතයා කොටු කර ගැනීම සඳහා ආරක්ෂක අංශ අද අලුයම සිට මෙහෙයුමක් දියත් කළා ඒ අනුව අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසලදී පෙරවරු 10ට පමණ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට ගනුනා. අදාළ ආසාදිතයා IDH රෝහලෙන් පලා යමින් පසු පළමුව පැමිණ ඇත්තේ පිටකොටුව ප්‍රදේශයටයි. එතෙන් සිට ඔහු තිරෝදරතේකින් ජාතික රෝහල අසලට පැමිණ තිබුණා. අදාළ පුද්ගලයා අද දවසේදී ජාතික රෝහල් පරිසරය දක්වා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ තිරෝදරතේ. අපිට කියන්නකෝ කොහොමද මේ පුද්ගලයා ඔබත් එක්ක සම්බන්ධ වුණේ තිරෝදරතේට? මට ඇවිල්ලා කිව්වා මේ කකුලමාරි පොඩි ස්පිටාලයක් කිව්වා. ඊට පස්සේ ස්පිටාලේ වාලා දිමුණා. වාලා දිමුණාට පස්සේ මම එයා කිව්වා ලොකු ස්පිටාලයක් නැද්ද කියලා. මම කිව්වා ලොකු ස්පිටාලයක් නම් බරල තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අංගොඩ ස්පිටාලයක් කිව්වා. අංගොඩ යනවා නම් මම කිව්වා වැඩින් ගන්න එහෙම කියලා. මා ස්පිටාලය තියනවා එතනට යන් කිව්වා. කොරෝනා කියලා දැන්නේ නැහැ මේට ආවට පස්සේ නම් තේන්නේ. තිරෝදරතෙන් බැසගත් මෙම ආසාදිතයා රෝහල් සේවකයෙකුට පවසා ඇත්තේ තමන් IDH රෝහලෙන් පැන ආ පුද්ගලයා බවයි. කොයි විදිහ අත්දැකීමකටද මුණ දුන්නේ? මම විනාඩි 10කට ඉස්සෙල්ලා මේ මගේ හිතෝ යාළුවා මාත් එක්ක වැඩ කරන Facebook එකෙන් ඇවිල්ලා ෆොටෝ එකක් පෙන්නුවා. මේ මම පුද්ගලෙක් දැක්කොත් පොඩ්ඩක් හඳුන් පරිස්සමෙන් ඉඳ අලිතියෙන් පැනලා කියලා කිව්වා. කියලා විනාඩි 5ක් ගියන මම අපේ කැන්ටිමට තේ කප් බොන්න කියලා මේ එළියට බහිනවත් එක්කම මම මෙන්න මේ හරියදි මේ TV එක ගිහලා මතක් නැවතුවා. නවත්තලා මට
සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් අඳවා සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කර තැබීමට කටයුතු කළා. ඔක්කොම ආරක්ෂිත ඇඳුම් අඳවල ID රෝහලට දන්වලා දැන් ඔහුව ගෙනියන්න තමයි අපි දැන් මෙච්චර වෙලා සැලසුම් කරේ. කියන්නේ ඔහුගේ ආරක්ෂාවයි අන් අයගේ ආරක්ෂාව සඳහා තමයි මේක ප්‍රියත් වෙලා තියෙන්නේ දැන්ට. ID checking ला कोमत किए कोई कोमत किए कोई कोई आ रहा थे क्या हुआ था कटालू කෙසේ වෙතත් අද දහවල් වන විට ආසාදිත්‍යා නැවත වරක් IDH රෝහලටත් තිරුදරතරියතුරු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටත් යොමු කෙරුණා. පලාගොස් තිබුණේ ජනේලයකින් පැනගොස් නැවත රෝහලේ තාපයෙන් පැනගොස් තිබෙන බව තමයි මේ වෙන විට නාවරණය කරගෙන තිබෙන්නේ. ඔහුගේ මේ මද්‍රව්‍යවල තියෙන ඇබැහියත් එක්ක වාස කරන්නේ මොහු මද්‍රව්‍ය සොයා යන්නට ඇතිය කියලා. දැනට මේ පුද්ගලයා ගමන් කළ ස්ථාන සහ ගමන් කළ මාධ්‍යයන් මොනවාද කියන කාරණේ සම්බන්ධයෙන් මෙහෙයුමක් සිද්ධ වෙනවා. දැනට සොයාගෙන තිබෙන තොරතුරු අනුව සමාජය තුළට කොරෝනා හෙවත් COVID-19 වෛරසය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පිළිබඳව කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම දැනට මෙම සිදුවීම නිසා කොළඹ නගරය තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් නැති බව සෞඛ්‍යංශයෙන් සහ හමුදා සහ රාජ්‍ය බුද්ධි සේවයේ උතුරු ඔස්සේ නැවිට වාර්තා වෙමින් තියෙනවා. මේ රෝගියා හඳුනා ගැනීම සඳහා කටයුතු කළ සියලුම උද්ගලයන්ට පොලිස් පොත්තුමා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීම සඳහා තීරණය කර තිබෙනවා. ඉතින් මේ සඳහා විශාල මෙහෙයුමක් ත්‍රිවිධ හමුදා යොදලා ඒ වගේම බුද්ධි අංශ යොදවලා ක්‍රියාකරුන් ලැබුවා. මේ වෙනිට ඔහුව අපිට සොයා ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. යම් කිසි පුද්ගලෙක් ඔහු හා සම්බන්ධ වුණා නම් අද මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් ගණන 11ක්. ඒ අතරින් නමදෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් අයෙක් කන්දකාඩුෙහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වනවා. අනෙක් පුද්ගලයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක්. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2764 දක්වා ඉහළ ගියා. ගත වූ පැය 24 තුළ තවත් 17 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ ගණන 2094 දක්වා ඉහළ ගියා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් පාලනයට නතු කරගෙන සිටින කන්දකාඩු COVID ආසාදිත පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 573ක් බවයි. ඊයේ මෙරටින් වාර්තා වූයේ එක් COVID ආසාදිතයෙකු පමණක් වන අතර ඔහු සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටියයි. COVID-19 රෝගිය ලංකාව තුල පැතිරවීම වැළැක්වීම සඳහා රජයක් විදියට අප සියලු පියවර රැගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ සඳහා වන PCR පරීක්ෂණ 150,000ක් පමණ අද දින වෙන විට සිදු කර අවසන්. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත PCR පරීක්ෂණ 8,200ක් පමණ මේ වන විට සිදු කර තිබෙනවා. ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන් ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන්නයි ඉල්ලීම් කළත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එවක එය සතිපතා රැස් නොවූ බව හිටපු ජනාධිපති ලේකම් PB අබේකෝන් මහතා අද අනාවරණ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසමේදී
මෙතර සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන අතරදී ඔහු සොයා ගැනුණත් අත්අඩංගුවට නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු එම කොමිසමේදී පිළිගත්තා. රාජ්‍ය බුද්ධි සේවෙන් ලද තොරතුරු මත සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වූ ආමි මොහිදීන් සොයා 2019 මාර්තු 7 වනදා පාසිකුඩා වෙත ගිය නිලධාරියා වන්නේ හිටපු පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතායි. ඔහු කොමිසමට පැවසුවේ එදින පොලිස් සැරයෙන් නන්දලාල් ඇතුළු කණ්ඩායමක් සමග තමා පාසිකුඩා වෙත ගිය බවයි. එහිදී ආමි මොහිදීන් කියලා කෙනෙක් පාසිකුඩා මුහුද ළඟ පොල්වත්තක කණ්ඩායම් පුහුණු කරමින් සිටිනවා. අවිපුහුණුවක්ද ලබා දෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් තියෙනවා. යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙකු දුරකථන පණිවිඩයක් ලබා දුන් බව සාක්ෂිකරු පැවසුවා. ඔහු ආමි මොහිදීන් සැඟව සිටින ස්ථානයද පෙන්වූ බවයි සාක්ෂිකරු සඳහන් කළේ. තමන් එම ඉඩම වෙත ගියද ආමි මොහිදීන් එහි නොසිටි අතර මුස්ලිම් ජාතික වැඩිහිටියෝලක් පමණක් එහි රැඳී සිටි බව සාක්ෂිකරු පැවසුවා. නමුත් ආමි මොහිදීන් එම නිවසේ රැඳී සිටි බව එම යුවළගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් දැනගත් පසු ඔවුන් ලවා ආමි මොහිදීන්ට දුරකථන ඇමතුමක් දී එහි කැඳවාගත් බව සාක්ෂිකරු කියා සිටියා. පසුව ආමි මොහිදීන්ගෙන් සහරාන් සමග ඇති සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න කළ බවයි සාක්ෂිකරු පැවසුවේ. මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ එම අවස්ථාවේ ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේද යන්නයි. කළ ප්‍රශ්න කිරීම් වලින් හා නිවස අවට කළ සෝදිසි වලින් සැකකටයුතු කිසිවක් සුවගත නොහැකි වූ බැවින් ඔහු අත්අඩංගුවට නොගත් බව එහිදී ඩයස් මහතා පිළිතුරු ලෙස පැවසුවා. කොමිසම යලිත් දැඩි ලෙස ප්‍රශ්න කළේ සැකකරුවෙකු පළමුවර පරීක්ෂා කළ පමණින් තොරතුරු සුවගත නොහැකි වුවත් ඔහු අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරිතනවන්නේද යන්නයි. වෙනත් අවස්ථාවලදී එසේ කළද මෙම අවස්ථාවේ එවන්නක් නොකළ බවයි සාක්ෂිකරු පැවසුවේ. කාත්තංකුඩි ආලියාර් මන්සන්දියේ ඇති වූ ගැටුමට අදාළව ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව තිබූ බව ඔබ දැන සිටියාදයි කොමිසම විමසූ විට සාක්ෂිකරු සඳහන් කළේ. වරෙන්තුවක් තියෙනවා කියලා දන්නවා. ඒත් අත්අඩංගුවට ගත්තේ නැහැ. විමර්ශනයකට අදාළව බටනම් සැකයක් ඇති වුණේ නැහැ. ආමි මොහිදීන් සොයාගත් බව ආම වශයෙන් කාත්තංකුඩි පොලිසියට හෝ දැනුවත් නොකළේදයි කොමිසම පෙරලා ප්‍රශ්න කළා. තමන් ඊටද අවධානයක් නොදුන් බවයි හිටපු පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ. අධිකරණ වරින්තුව ක්‍රියාත්මක ඩොකිරීම නීතියට පටහැනි නොවේදයි කොමිසම දැඩි ස්වරයකින් ඔහුගෙන් විමසා සිටියා. ඊට සාක්ෂිකරු පැවසුවේ මට ඒ වෙනකොටත් වැඩ වැඩි වෙලා තිබුණේ. ඒ නිසා වරින්තුව එතනට ගෙන්න ගන්නත් බැරි වුණා. මගේ විමර්ශනයට අදාළව මට සැක කරන්න පුළුවන් සාක්ෂියක් ලැබුණේ නැති නිසායි මං අත්අඩංගුවට නොගත්තේ. ලෙසයි. එදින ආමි මොහිදීන් අත්අඩංගුවටගෙන සහරාන් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත්තේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවනවාදයි කොමිසම විමසූ විට සාක්ෂිකරු පැවසුවේ. එහෙම දෙයක් මටනම් හිතෙන්නේ නැහැ. මම ඒ ගැන කියන්න දන්නෙත් නැහැ. යනුවෙනි සේවෙන් විශ්‍රාම යාමට කාලය තිබේදී හදිසියේ විශ්‍රාම යාමට විශේෂ හේතුවක් ඇද්දයි කොමිසම විමසූ විට ඔහු කියා සිටියේ. මීටත් කලින් යන්න හිටියේ. මේ ගියත් ප්‍රමාද වෙලා. ලෙසයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස 2015 සිට 2017 දක්වා ක්‍රියා කළ පීබී අබේකෝන් මහතාද මෙම කොමිසම හමුවට කැඳවා තිබුණා. කොමිසම ඔහුගෙන් විමසුවේ ජනාධිපති ලේකම්ම සිටි අවදියේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම සිදු වූයේ කෙසේද යන්නයි. එහිදී ඔහු පැවසුවේ මුලින් සතිපතා රැස්වුවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු නොතිබීම ගැන සලකා පසුව එම රැස්වීම සතිපතා නොපැවැත්වූ බවයි. ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රදානින් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා පවත්වන්නේ ඉල්ලීම් කළත් හිටපු ජනාධිපතිවරයාගේ හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකගතාව මත එය සතිපතා රැස් නොවූ බව සාක්ෂිකරු කොමිසමට හෙළි කළා. සාක්ෂිකරු පැවසුවේ ආණ්ඩුව පත් වූ මුල් අවස්ථාවලදී එක් රැස්වීමක් අවසානයේ ඊළඟ රැස්වීම පැවැත්වෙන දිනය තීරණය කරනද පසු අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලයේ පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක් පවා ලබා ගැනීමට සිදු වූ බවයි. හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා හිත හොඳින් තොරව අවසන් වූ ආරක්ෂක කවුන්සිල රැස්වීමද පැවති බවයි අබේකෝන් මහතා පැවසුවේ. ඔහු කියා සිටියේ බුර්කාව පැළඳීම තුළ ජාතික ආරක්ෂාවට බලපෑම් ඇතිවිය හැකි බව බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නත් ඒවා නැවැත්වීමට පියවර නොගෙන ඒ පිළිබඳ සොයා බැලීමට පමණක් ආරක්ෂකාංශවලට උපදෙස් ලබා දුන් බවයි. ඒවා නැවැත්වීමට දේශපාලන අධිකාරිය ඉඩ නොදුන් බවයි හිටපු ජනාධිපති ලේකම්වරයා පැවසුවේ. යහපාලන මූලධර්මවලට සහ ආගමික හා ජාතික සංහිඳියාවට බාධාවක් නොවනසේ එම පරීක්ෂා කිරීම කිරීමට එහිදී උපදෙස් ලබා දුන් බවත් හිටපු ජනාධිපති ලේකම්වරයා පැවසුවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් අද පුත්තලම කාර්දේව ප්‍රදේශයේ පිහිටි මද්රසා පාසලක් වෙත පැමිණ විමර්ශන කටයුතු සිදු කළා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මීගමුව බන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පයෝ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන සඳුදාට කල් දැමුණා. මේ අතර මීගමුව බන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පයෝ ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර අදට දින දෙකක් ගත වුවත් මෙතෙක් ඔහු අත්අඩංගුවටගෙන නැහැ. अभियाचनाधिकरण अद पेत्सम कदव अवस्था नीतिपतिवरिया वेडुवेन पेनी सिटी नियोज्य सोलिसिटर जनरल मिलिंद गुणतिलक महता पवसुवे मिगमु बंदनागारे हिटपु अधिकारी अनुरुद्ध संपायो विसिन तमन्व अत्तडंगोट नोगन्ना लेस इदिरिपात कल रिट पेत्सम विभागेट नोगेन निष्प्रभ करन लेसाई तमाव अत्तडंगोट गनीम अहोसि करन लेस पेत्सम करु इल्ला सिटियात महिस्त्रात्वरयागे वरिंतु नियोगे पीटपतक नडुगनु समग इदिरिपात कर नेति बव नियोज्य सोलिसिटर जनरल वरिया अधिकरणयट प्रकाश कला ए अनुव पेत्सम सलका बैलीमट अधिकरणयट हेक्यावक नोमेति बव पेन නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ පෙත්සම් කරු විසින් අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බවයි. දැනට ගොනු කර තිබෙන සංශෝධිත පෙත්සම වෙනුවට නව පෙත්සමක් ඉදිරිපත් කිරීම සුදුසු බව පෙන්වා දුන් අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල එය ලබන සඳුදා සලකා බලන බව නිවේදනය කළා. මෙහිදී හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණින් ඉල්ලා සිටියේ පෙත්සම ලබන සඳුදා සලකා බලන තුරු දැනට නිකුත් කර තිබෙන වරින්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඊට රජයේ නීතිඥ විරුද්ධ වූ අතර විනිසුරු වරුන්ද ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළේ නැහැ. ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සඳුදාට කල් දැමුණා. මේ අතර ඔස්ටින් නැමැති රැඳවියාගේ සිරකුටියේ තිබූ ශීතකරණය මිලදීගත් එකක් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මීගම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 22 වෙනිදා ප්‍රකාශ කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවේ මේ ශීතකරණය හෝටල් හිමියෙකු විසින් කළ පරිත්‍යාගයක් ලෙසට ඒත්තු ගැන්වීමට චෝදනා එල්ලවන හිටපු මීගම බන්ධනාගාර අධිකාරීවරයා උත්සාහ කර ඇති බවයි. එම ශීතකරණය දියවැඩියාවෙන් පෙළෙන රැඳවියන්ගේ ඖෂධ සුරක්ෂිත කිරීමේ අරමුණින් හෝටල් හිමියෙකු විසින් පරිත්‍යාග කළ බවට හැඟෙන පරිදි කූට ලේඛන සකස් කිරීම සඳහා අනුරුද්ධ සම්පායෝ 15 සේවකයන්ට බලපෑම් කර ඇති බව මෙහිදී රජ නීතිඥවරයා ප්‍රකාශ කළා. දලීප පීරිස් මහතා පැවසුවේ දරුණු අපරාධකරුවෙකු වන ඔස්ටින් නැමැති පුද්ගලයා ශීතකරණය මිලදී ගැනීම සඳහා පසුගිය 8 වෙනිදා මුදල් ගෙවා ඇත්තේ ඊසි කැෂ් මගින් බවයි. එම ශීතකරණය වෙළඳ සැලෙන් ගත් පුද්ගලයා ගනුදෙනු සිදු වූ ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ශීතකරණය ඇතුළු සාමාන්‍ය රැඳවියන් භාවිතයට නොගන්නා භාණ්ඩ සිරිකුටිවල තබා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා නොගෙන නීති විරෝධී ආකාරයෙන් බව සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට පෙන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයේ පැවති අභ්‍යන්තර විගිරණ පරීක්ෂණය සඳහා කැඳවා තිබූ මීගමු බන්ධනාගාරයේ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති එක් සැකකාර නිලධාරියෙක්. විනය පරීක්ෂණය කළ බන්ධනාගාර නිලධාරියා තමන්ගෙන් ප්‍රශ්න කරන අතරතුර ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තිබීම නිසා ඇති වූ සැකය නිසා සැකකාර අනුරුද්ධ සම්පායෝ නැමැත්ත සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හෙළි නොකර අසත්‍ය ප්‍රචාර සිදු කළ බවට අදාළ නිලධාරීන් ප්‍රකාශ ලබා දී ඇතයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට පෙන්වා දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයේ හමුවේ පැවසුවේ මීගමු බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සිදුකොට අයිතා ලෙස මුදල් හා දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකාර බන්ධනාගාර නිලධාරීන් සිදුන අත්අඩංගුවට ගැනීමට වරින්තු ඉල්ලා සිටියේ ඍජුව හෝ වක්‍රව එම නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් බවයි. මේ අතර කුමන තර්ජන පැමිණියත් පාතාලයේ බඩින මෙහෙයුම නතර නොකරන බව ආරක්ෂක ලේකම්වරයා අනුරාධපුරයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කළා. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ අවුරුදු 30ක යුද්ධ කාලේ මුල ඉඳන් අගටම හිටමු නිලධාරියෙක් මම. ඒ වගේම මේ හමුදා ප්‍රතිනිධිතුමත් මුල ඉඳන් අගටම හිටියා. අපිට ජීවිත තර්ජන එල්ලුණේ අද ඊයේ නෙමෙයි. තමුත් එහෙම කියලා අපි අපේ රාජකාරිය නවත්තලා නැහැ. අපි ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කළා. ඒ වගේ ඔය මොන පාතාල නායකයා ජීවිත තර්ජන එල්ල කළත් අපි මේ පටන් ගත්ත ගමන නවත්තන්නේ නැහැ. අපි ඉස්සරහට ඒ ගමනගෙන හිල්ලා. අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරනවා, සමාජයක් ඇති කරනවා අපේ අනාගත පරපුර මේ කුඩු වලින් පාතාලයෙන් අපි බේර ගන්නවා. පාතාලයක් ඇති වෙන්න හේතුව තමයි නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. ඉතින් පහුගිය කාලේ ගිය විදියට තව අවුරුදු 4-5ක් ගියා නම් අපේ රටේ කිසිම මිනිසෙකුට විශේෂයෙන්ම කාන්තාවකට කාර්ය බහැලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේ තත්ත්වය නැති ගන්නවා. අපි මේ රටේ පාතාලය තුරන් කරනවා. කිතුල්රා මැදීමේදී මින් ඉදිරියට බලපත්‍රයක් අවශ්‍ය නොවන බවට වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඊයේ රාත්‍රියේ සියලු පොලිස් තහන දැනුවත් කරනු ලැබුවා. වැඩබලන පොලිස්පතිවරයා මෙම පියවරගෙන තිබුණේ ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේ කිතුල් කර්මාන්තයේ නිරත වන ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළ පසුබිමකයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මොහාන් පී සිල්වා මහතා රජගම පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක් වුණා. මෙතර වතුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවටද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගී වුණා. ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කරාපිටියේ සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූයේ ඊයේ පස්වරුවේදී. අපේක්ෂක චන්දිම වීරක්කොඩි මහතා හබරාදු සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ ශාලා භූමියේ සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වුණා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගාල්ල නෙළුව ප්‍රදේශයේ සංචාරයක නිරත වන අවස්ථාවේ කිතුල්රා කර්මාන්තයේ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළා. මම කිතුල් මැද්දෝතින් මේ මිනිසුන්ට හරි අසාධාරණයක් කරනවා. ඔහුතුමා ඒ කියන්නේ අල්ලනවා, එහෙල පොලිසිය අල්ලනවා, නොයෙක් දේවල් කරනවා. පොලිස්පොත්තුමාට අපි දන්නලා තියෙන්නේ පා කියලා අල්ලන්නේ. ඒවා ඉල්ල දෙන්න කියලා රබදු කරන තරම් කියන්න ඕනේ ඒගොල්ලෝ. යනුව කිතුල්රා මැදිමේදී මෙන් ඉදිරියට බලපත්‍රයක් අවශ්‍ය නොවන බව වැඩ බලන පොලිස් ප්‍රති සීඩී වික්‍රමරත්න මහතා ඊ රාත්‍රියේම සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා. 2018 අංක 4 දරන සුරබදු සංශෝධන පනත මගින් කිතුල්රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බව සඳහන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. යනුව රා නිස්සාරණය කිරීම හෝ කිතුල් ගස් මැදීමට බලපත්‍රයක් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. කොළඹ නගරය පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගේ 15වැනි අරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීමේ උත්සවය අද කොළඹ පදනම ආයතනයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. निवास प्रश्न මොඩුක්කු ඇතිකිරීම තමයි අපි ආරම්භ කරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලේකම්වරයා වශයෙන් සිටින කාලේ මේ වැඩපිළිවෙල ආරම්භ කළා. ඊට පස්සේ අතරමඟ නැවතුණා අපි පෙරදුනාට පස්සේ. මුන් දැන් නැවත වාරයක් මේ නිවාස වැඩපිළිවෙල දීලා කොළඹ නගරය පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කිරීම කළ යුතු තියෙනයි කියලා. ඒක කැපවීමෙන් සඳහා යෙදෙන්න පුළුවන් තරුණී තමයි දොළවත්ත මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය හැරගිය සමාජිකයන් කුමන පක්ෂයට සම්බන්ධව මැතිවරණ කටයුතු වල නිරත වන්නේදයි ඉදිරි මැතිවරණයට පෙර තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැළවයි නගරයේ අද දහවල් පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මැතිවරණයේදී වෙනත් පාර්ශ්වවලට සහය පළ කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට තව දුරටත් පක්ෂ සමාජිකත්වය දැරිය නොහැකි බවයි. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන ජන හමුව අද පැවතුනේ වැල්ලවාය නගරයේදී. දැන් සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂ දෙකක් තියෙනවලු. සමහරු කියනවා මේ බලවේගයක්ද ගෑස් සිලින්ඩර් එකක්ද මොකක්ද තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ඉඩ දුන්නලු ඒකෙත් සමාජිකත්වය ගන්න. අපි නැහැ කිව්වා. කෙලේකම්
මාවත් උසාවියට ඇදගෙන ගියා. දිස්ත්‍රික් උසාවියට ගියා. ඊට පස්සේ ඒක පරිදුනහම ගියා මහා අධිකරණ සිවිල් අභියාචනායකට. දැන් ඒකෙන්ුත් තීන්දුව දීලා තියෙනවා. දැන් කියනවා ඕකෙන් යනවලු ඊළඟ උසාවියට අභියාචනයක් ගන්න. ඒකෙන් පරිදුනහම ඊළඟ එකට යනවලු මං පිටින් කමන්නේ ජාත්‍යන්තර උසාවියටම යන්න. සක්‍ර දෙවියන් ළඟට යන්න ඕන එතෙන්ට හරි යන්න. එන ප්‍රතිඵලය එකයි. මේ මේක නම් වෙනස් වෙන්නේ නැව. මම ඒ Q එක ටිකක් කියවන්නද? සම්මග ජන බල වේගය එක්සත් ජාතික පක්ෂයට බහුතර සමාජිකත්වයක් ඇති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වූ පරිදි සන්ධානයක් නොවන බව හිතාමත් පැහැදිලි වේ. එතන ඉඳන් කියන්න බෑ මෙතෙන්ට එනවා කියලා. දැන් මේ අය සිරිකොතට ආව පොලිසියට මම ඒක බාර දෙනවා. ඒ ගැන විභාග කරලා බලලා වැරදි නම් නබ දාන්න කියලා. පිටින් ඇවිල්ලා අපේ මේ තියෙන ලයිට් බල්බ්ස් ගලවගෙන අපේ දොර අගුළු ගලවගෙන පුටු සෙට් එහෙම අයින් කරනවා මොන අතනද පොලිසියට කියන්නේ වෙන්නේ. පොහොට්ටුවෙන් කියන්නේ ඔන්න මං කුඩු පාඩ වල්ලා ගත්තා කියලා. මෙතනින් කියන්නේ පොඩ්ඩ අපි ඇවිල්ලා ගහලා මේ ඔක්කොම අයින් කරලා ගෙනියනවා කියලා. පක්ෂ දෙකේම ඉන්න බෑ. දෙකම කරන්න බෑ මේ තීන්දුවෙන් පස්සෙ. රාජ්‍ය සභා මන්ත්‍රණික ඒ පැත්තට වැඩ කරොත් එන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දරන්න බෑ. දැන්ට විභාග ගණනාවක් යනවා. හෙට ඉඳන් ඇවිල්ලා වැඩ කරනවා. අපි ඒක ගැන සලකලා බලන්න. නැත්තම් අපිට සිදු වෙනවා ඒ ගැන ක්‍රියා කරන්න. අපේ සමාජිකයන් වෙලා දැන්ට පිටවලා ගියා තීරණය කරන්න ඕනේ මේ ඡන්දෙට ඉස්සෙල්ලා. තමන් එතන ඉන්නවද? මෙතන ඉන්නවද කියලා. ආර්ථික විද්‍යාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නේයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් සිදු කළා. ඒ තෙල්දෙනිය නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් එක් ජන හමුවක් ඊයේ සවස තෙල්දෙනිය නගරයේදී පැවැත්වුණා. ආණ්ඩුව දේශපාලන රංගන ක්‍රියාත්මක කර වර්තමාන අගමැතිතුමාට දැන් වචන දෙක තුනක් ගලපා ගන්න බැරුව ඉන්නේ. මට කියනවා ආර්ථික විද්‍යාව පිළිබඳ හොඳට දන්නවයි කියලා. මම එතුමාට කියන්න කැමතියි දෙන්නගෙම ආර්ථික විද්‍යාව හොඳට දැනගන්න පුළුවන්. මම එතුමාට ආරාධනා කරනවා මේ තෙල්දෙනිය නගරේ මාත් එක්ක එන්න හරි හරියට විවාදයක. ආර්ථික විද්‍යාව ගැන කොරෝනාව ගැන මොනවද ජනතාවට දෙන සහන? ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ 5000යි කෑලි දෙකක් දුන්නාම ඔක්කොම හරි කියලා. මම තමුන්නාසරට කියන්න කැමතියි රටේ අගමැතිතුමාට විසඳුම් ලබා දෙන්නට හැකියාවක් නැහැ. මේ රටට සිදුවෙලා තිබෙන ආර්ථික විනාශයට එතුමට උත්තර බඳින්නට බෑ. එතුමට බැරි වුණාට අපිට පුළුවන්. දැන් දේශපාලන වේදිකාවේ පළමුව අදහස් කිහිපයක්. සමහර පොළොන්නරුවේ අපේක්ෂකයෝ මේ වෙනකොට පරාජය පිළි අරගෙන ඉවර වෙලා මැතිවරණ කොමිසමට බොරු දේවල් ලියලිය පෙත් සංගහන. එක පක්ෂයක් කනවා, අනිත් පක්ෂෙට පයින්නවා, ඒ පක්ෂෙ කනවා, ඒ පක්ෂෙ කාලා ආයතනකට රිංගල හදනවා, කුමන්ත්‍රණ ගහනවා. ඒකට අපිට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මේ ලෝකේ දේශපාලනයක් දන්නේ නැතුව, පොළොන්නරුවේ ඉතිහාසයක් දන්නේ නැතුව නිකම් මේ විනෝදෙට පාර්ලිමේන්තු යන කට්ටියක් ඉන්නවා. අර එක්කෙනෙක් භාෂා තුනක් නියෝජ්‍ය ඇමති වුණා. මහා අවුලක් කෙරුවා. දිශාපති බාරු කෙරුවා. හැබැයි මම දිනලා කාගෙන්වත් පලි ගත්තද? එක රජයේ සේවකයෙක් මම පලි ගත්තේ නැහැ. ඒ හැබැයි අවුරුදු පහක මම ගියපු උසාවි ගානේ නඩු ටිකයි ලියන්න කිව්වොත් එහෙම පොත් ලොකු ගන්න ලියන්න හිතා. අපිව පක්ෂය පිහිටෙව්වොත් අපිව මහා පාරවල් ගානේ ඇයිද්දෝනයි කියපු එක්කෙනත් මගේ අපේ පොහොට්ටුවෙන් ඉල්ලනවා. ඉතින් ඒකයි අපි ආඩම්බර. අපි හරි සතුටුයි. අපි ඉතාම ආදරෙන් පිළිගත්තේ. අර ඉනිපෙල්ලෙන් බැට කාපු එක්කෙනා කලාමැදිරියට බයයිනේ. ඉතින් මම හරි බයයි. ඉතින් ඒක හින්දා හොඳ ටීම් එකක් එවන්න. කැපිලි සහ මැඩ කියන එක මං හිතන්නේ දේශපාලන තුල විතරක් නෙවෙයි කලාව තුලත් තියෙනවා. ඉතින් අවුරුදු 15ක් මම කලාව තුල හිටියේ මේ කැපිලි සහ මැඩ කියන දේත් එක්ක. දේශපාලනට ආවම කලාවට වඩා එක දරුණු විදියට ක්‍රියාත්මක වෙනවා කාන්තාවකට අපේ රටේ දේශපාලනය තුල. අර කාන්තාව ආදරණීය කාන්තාව තමන් හදාගත්ත හතු ටිකක් අරගෙන පාන්දර එකට නැගිටලා තමන්ගේම ත්‍රිවිල් එකෙන් නුවරට ගිහිල්ලා නුවර කඩවල් වලට බඩු දානවා පාන්දර. දාලා ආයි රෑ දෙකට ගෙදර එන්න. කොහොම දුකක් විඳිනේ නැද්ද? කිරිමේක් කරන්න පුළුවන්ද? ඒ වගේ කාන්තාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඡන්ද ගන්න අනන්නක් පටන් අරගෙන. දයාසිරි ජයසේකර මහත්තයා හොටු පෙරාගෙන කඳුළු පෙරාගෙන අඬනවා. කාන්තාවන්ගේ ඡන්දය ගන්න මේ තරම් බාල මට්ටමට වැටිලා කඳුළු පෙරාගෙන අඬන්න හදනක නම් කැතයි දයාසිරි ජයසේකර මහත්තයෝ. මොනවා වුණත් ඉතින් දයාසිරි ජයසේකර මහත්තයා රඟපාන්න දක්ෂයිනේ. ඔතන වයර් කැගෙන. මේ දවස්වල වයර් මාරුලා තියෙන අපි ඔක්කොගේ මේක LED.
ලංකාව පුරාම ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණ අනුව සමග ජන බලවේගයට නියත ලෙස රජයක් පිහිටවීමට හැකියාව තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නියත ලෙසම අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනවා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා ඩීවී චානකටත් එතුමාගේ ආසනෙ පරාදයි දිස්ත්‍රික්කෙ පරාදයි. පළමුවෙන් අවුරුදු 25ක් ඔබතුමාට ඡන්දෙ දීපු පාක්ෂිකයන් ඉන්නවා හම්බන්. ජනාධිපති පත්‍රයේ පරාද වුණා තමයි. හැබැයි එක පාරක් ඇවිල්ලා යන්නත් කියලා අපි එතුමාගේ ඉල්ලීමක් කරනවා. Is a news alert from Ada Verena 24. කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා අද අලුයම 3ට පමණ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ අග්ගොණ මන්සන්දිය පසු කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ අයුරු ඉමේ. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. නිලධාරීන්